Thank you.
සංයෝජන කරමින් එක් ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට කලා සංගමයේ සභාපතිනි කතිකා විනෝදිනී සොයිරි
Sharale, Sinema, Aditi Estani, Akimide, Ehi, Apurate, Vidha Pamada, Apaganga, Sartaka, Tekara, Apagaya, the Nepilgate, Savamini, Acharya, Somaran, Isana, the Medicumana, Sounder, Shika, Namani, Kurimedia, Apavita, Vidha Pedimia.
කලුතර කලාවේ
සෞන්දර්ය විෂය අධ්‍යක්ෂ නාමින් ප්‍රේමතිනියනි, විද්‍යාලීය නියෝජ්‍ය විද්‍යාපතිනියනි, සහකාර විද්‍යාපති මහත්මියනි, ආරාධිත පාසල්වල පැමිණි ගුරු මහත්මියනි, අප විද්‍යාලයේ හිටපු සහකාර විද්‍යාපතිනි සංඝයා විද්‍යාන මැතිනියනි, විශාරක ගුරු මහත්මියනි, ගුරු මණ්ඩලයේ සියලුම ගුරු මහත්මයාමනි, දැබර දුවේ පුතේ, අද දවස කලුතර බාලිකා විද්‍යාලයේ උසස් පෙළ කලාංශයේ දරුවන් විසින් සංවිධානය කරන ඔවුන්ගේ වාර්ෂික කලා මංගල්‍යය. මේ සඳහා සැපැමිණි ප්‍රධාන ආරාධිත අමාත්‍ය ඇතුළු ඔබ සැම මම ඉතාමත්ම ගෞරවයෙන් විද්‍යාලය වෙනුවෙන් පිළිගන්න සෑම වර්ෂයකම විද්‍යාලයේ කලාංශයේ දියණියන් විසින් මෙලෙස කලා මංගල්‍යයක් සංවිධානය කරන ලබන විවිධ වර්ෂවල විවිධ තේමාවන් ඒ සඳහා පදනම් කරගන්නවා. මෙවර තේමාව ලෙස ඔවුන් සූදානම් කරගෙන තිබෙන්නේ සිනමාව, ශ්‍රී ලාංකීය සිනමාව. අද දරුවන් තුළින් කලා රසවින්දනය ගිලිහියන් විදිහට අධ්‍යාපනය පමණ මුල් කරගත් යුගයක තරගකාරී අධ්‍යාපන රටාවක් පවතින යුගයක මෙවැනි වැඩසටහන් පාසල් තුළින් සංවිධානය කිරීම තුළින් දරුවන් තුළ හොඳ කලාකාමී අදහස්, ඒ වගේම දරුවන් නිර්මාණශීලී දරුවන් බවට බිහි කිරීමට මේ අපගේ ගුරු මාධ්‍යමාත්මී උත්සාහයක් ගන්නවා. දරුවන් විවැරදි මඟට යොමු කරගනිමින් ඔවුන්ට කලාවේ ඇති වැදගත්කම, එය රස විඳින්න කෙලෙසද යන්න අවබෝධ කර දීමට ගන්න එක් පුංචි වෑයමක් තමයි අද මේ කලා උත්සවය. මේ රස විඳින්නට අනේ හැම දරුවෙක්ම කැමති, ඒක පැහැදිලිවම දන්න. ඔබ අධ්‍යාපනය ලබන අතරතුර මෙවැනි රසවින්දනාත්මක වැඩසටහන් වලට සහභාගී වෙලා ඔබේ මනසට විවේකයක් දෙනවා වගේම ඔබ කෙලෙසද නිවැරදිව කලා කෘති රසවින්දින්න කියන එක පිළිබඳ අවබෝධයක් මේ තුළින් ලබා ගත යුතුයි. මම හිතනවා මේ අද ඔබ දකින මේ සිනමා සිත්තම් අතර ඔබේ ජීවිත කාලයක කවදාවත් දැකපු නැති සිනමාවක් නැති. අපි වැඩිහිටියන් විදිහට අපි බොහෝ දෙනෙක් මේවා නරඹලා තියෙනවා. නමුත් වැඩි දෙනෙක් මේ තරුණ දුර්වල පුතාලා මේවා දැකලා නැහැ. ඒ නිසා අපේ පැරණි සිනමාව අද කොතනද තියෙන්නේ, කොයි විදිහට විකාශනය වෙලා තියෙන කියන පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. වගේම අපේ ආරාධිත අමුත්ත අද බොහොම අසීමෙන් අපේ ගුරු මහත්මාත්මී ඉතාම උනන්දුවෙන් එතුමාව මේ අවස්ථාවට සම්බන්ධ කරගන්නට කටයුතු කරනවා. එතුමා දුර බැහැර ගිවාගෙන කලුතරට පැමිණීම අපි ඉතාම අගය කරනවා. දරුවන් වෙනුවෙන් එතුමාට කරන්න පුළුවන් යම් දෙයක් තියෙනවා නම් අපි දන්නවා ඉඳ පැකිලිව ඒක කරන්න සූදානම්. ඒ නිසා එතුමා මෙලෙස අද දවසේ මේ පාසලට සම්බන්ධ වෙනවා. ඉතින් මම හිතනවා අපි වැඩිදුර කතා කරන්න ඕනේ එතුමාගේ හරවත් දේශනයක් අපිට අහන්න ලැබෙවි. කලාව පිළිබඳව, සිනමාව පිළිබඳව එතුමා බොහෝ දේ ඔබට කතා කරાવી, ඒවට ඉදහස විතර කරමින් මම ඔබ සියලු දෙනාටම සමුදෙන්නට සූදානම්. Thank you.
චිත්‍රපටයක් වගේ නිර්මාණය වෙලා තිබ්බේ එහෙම නැත්නම් හින්දි චිත්‍රපට වල අවකාශයෙන් තමයි.
ජයන් පීරිස්ගේ අධ්‍යක්ෂණයක් වල රේඛා චිත්‍රපටි කියලා කියන්නේ සිනමා ඉතිහාසයේ ගීත කලාවේ විශාල වෙනසක් සිදු කරපු චිත්‍රපටයක්. මට මතක විදිහට ඔය චිත්‍රපටයේ ගීත බොහොමයක් රචනා කළ තියෙන්නේ මර්සෙඩිස් චයිකෝගේ පියතුමා. Yeah.
හරි නේද? ඔච්චර බින්දි ගන්න එපා එක මොනකට වඩාද? පදනු තලේ කුමාරී අරිනවද දොර? චිත්තම්ගේ චිත්‍රාවනි අරිනවද දොර? දොර හැරපා අමල් පිටු. දොර නාරින් අමල් පිටු. చెరియో చూసారా చెరియో చూసారా చెరియో చూసారా ಸಿನಿಮಾ ಪಡ ಸಿನಿಮಾ ಮಾಡ ತಯಾರಿಸುತ್ತೆ ಅಂತ ಏನು ಏಕಾಂಗಿಯಾಗಿ ಬಾಣಿ ಸಿನಿಮಾ ಪಡ ಅಂತ ಅದು ಕಲರ್ ಮೂವಿ ಅದು ಕೊಂಚ ಫೋಟೋ ಸ್ಟಿಂಗ್ ಪೇಪರ್ ಸ್ಟಿಂಗ್
කියලා හරියටම කියන්න බැරි දෙයක් ගැන මිනිස්සු කියන්නේ. ආදරේ. ආදරේ කියන්නේ බැඳීම. මේ ලෝකේ තියෙන ලස්සනම බැඳීම. හැබැයි බැඳීම කියන්නේ ජීවිතේ වෙන බැඳීමක් නෙමෙයි. ඒ අපි මම දෙක ලෝකයට කියලා දෙන්නේ. ආදරේ නම් කතා කරන්නේ වචන නෙමෙයි. හැඟීම. ඔව් ආදරේ කියන හැඟීම දැනෙන්න ගත්තම වචන තුනක් ඇක්ටර්. Thank you.
Thank you.
Thank you.
මොහොතින් මොහොත මොහොතින් මොහොත සුදු කැන්වස් එක සිදුවට පුරවනවා අසංග නිනි නයනා අසංග තීරණී කයගාරක් ඕ එක හදත්තේ අසංග තීරණී කයගාරක් සුපර් එකකට පස්සේ හරියටම හරි WS සිල්වා මහතාගේ නාමකතාව තියෙනවා මෙන්න මේ ගැන කියෙච්ච අන්නේ නාමකතාව පාර කරගෙන තමයි විජයවාහනේ නිර්මාණය වෙලා තියෙන්නේ ඔය අධ්‍යාපනයේ සිද්ධ කරලා ලිපාරම්භුනේ අවශ්‍යතාවය ඊට පස්සේ මහරජා අධ්‍යාපන කළකාරවරේ පහිකාරවරේ කම්පත්තිනි වගේ සිද්ධපද බොහෝමත්ම තේරෙද්දි අධ්‍යාපනයේ කතාවක් පාරක් කරගන්න නිර්මාණය තියෙනවා වර්තමානයේ මේ චිත්‍රපටය සුනිල් ආර්යනාත්ගේ ආදර්ශයෙන් යටතේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ විජේතාවුලිය.
වගේ චරිත අභ්‍යන්තරයට හිඳා බැසල එක මානවීය ලක්ෂණයන් ඉතා සියුම්ව පරිශීලනය කරමින් තම කලාකෘති හරහා විදහාන්තරමට ඔබ දක්ෂතාවය ඉතා නරදෙන මානව දයාවය හා උපක්ෂාසහගතව කරන ගැටලුවක් තේමා කරගනිමින් සිරිත පෙර පස කරා නායක ප්‍රේමයේ උත්තරීතරත්වය ලොවටහඬගා එහි ළමා නවේ අක්ෂය චමත්කාරය ගණිතාර්ථවත් කරමින් වර්ෂ 2000දී සරෝජා සිනමා සිත මහරහා ලාංකේය සිනමාවට ප්‍රවිෂ්ටව තම ප්‍රථම උත්සාහයෙන්ම දිස්ත්‍රික් දිස්ත්‍රික් පවා පැසසුමට පාත්‍ර වී අප්‍රිකාවේ චිකාගෝ වගනුවර පැවති ළමු චිත්‍රපට සම්මානවලදී සාමුහිකයක් පවත්වන කරගැනීමට ඔබ හැකිය. එතන ගණිතී පොදු සුරංගනාවේ සුපිරි අරණ සමරණ තබරු සිරිමැසසේ බිංදු සිරිකරුණි සහ සරිගම යන චිත්‍රපට හරහා එකිනෙකට වෙනස් ළමා මනසට ගෝචර වූ අධ්‍යක්ෂක ආදක කරගනිමින් සමස්ත සිනමා ලෝලී ආකර්ෂණය කර ගැනීමට හැකිවීම ඔහුලද සුවිශේෂී ජයග්‍රහණයකි. තම සිනමා කලාව තුළ ජීවය රජවීම සමත් ගීත රචනාද උපවතින්නේ බවීම අගය කළ යුතුයි. ශ්‍රී ලාංකේය සිනමාව තුළ දැවැත්ත ප්‍රතිරූපයක් ගොඩනගමින් චිත්‍රපට ප්‍රදර්ශකයෙකු වශයෙන්ද අධ්‍යක්ෂකවරයෙකු වශයෙන්ද නිෂ්පාදකවරයෙකු වශයෙන්ද තම කලා කුසලතාවයන් පෙන්වමින් වැඩිම අන්තර්ජාතික සම්මාන රැසකින් පිරුණු ලද සිනමා වේදිකාව වෙත ඔහුට සුවිශේෂ ජයග්‍රහණයකි. මේ වන විට ඔහු චිත්‍රපට නිර්මාණ සංගමයේ සභාපති වශයෙන්ද ජනාධිපති උපදේශකවරයෙකු වශයෙන්ද කටයුතු කරයි. එසේනම් සිනමා අවශ්‍ය කතාව තේමා කරගනිමින් බාලිකා දිනයන් වන අපගේ දැක්මෙන් පෝෂණය වූ ළමයින් විසින් චලන කලා මංගල්‍ය වර්ණවත් කිරීමට මේ ගෞරවනීය ආරාධනය සෝමරතු දිසානායක ඇතුළුමනි ඔබටයි. මේ සෞන්දර්ය අධ්‍යක්ෂකතුමියගේ අවස්ථරයි ගරු විදුහල් ප්‍රතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සිළුමු ගුරුභාතුන්ගෙන් ආරාධිත පාසල්වල ගුරුභාතුන්ගෙන් සහ මගේ ආදරණීය දුවලපතාලගේ සහ සිළුම ප්‍රේක්ෂකාගාරයේ සිට සිළු දෙනාගේ අවස්ථරයි. මම සාමාන්‍යයෙන් පාසල්වල කලාමණ්ඩලයන්ගේ ආරාධනා භාර අරගෙන උත්සවයට යනවා වුණාට මේ වකවානුව මෙහෙම බාරගන්නේ නැති කාලයක්. එහෙම කාලයක කලුතර බාලිකා විද්‍යාලයේ මෙහෙම කලාවලක් තියෙනවා කියලා මගේ විශ්වවිද්‍යාල මිතුරියට වන හංසමාලා කතා කළා පස්සේ මට මම යම මොකක්ද උත්සවය කොහොමද මොකක්ද මේ ස්වරූපය කියලා. එතකොට ඇයි කිව්වා මේක මේ පාසලේ දරුවන්ගේ කලාවලේ සිනමා විෂය පාදක කරගෙන කෙලම කලාවල කියලා. ඊට පස්සේ මම හිතුවා මේක කොහොමද යන්න කියලා. මගේ අනිකුත් කාර්ය බහුල වැඩසටහන පොඩ්ඩක් පැත්තකට තියලා මේ දවස්වල ආත්ම කාර්ය බහුලයි. මොකද මගේ අලුත් චිත්‍රපටිය තව මාස කිහිපයකින් එළිදක් වන්න සූදානම් වෙන කාලේ චිත්‍රපටිය සූදානම්ේ මතක තියාගන්න. ඒක නිසා මේ දවස්වල හරිම කාර්යබහුලයි. දැන් ඉඳාගන්නේ දෙක තුනක විතර උදේ යවදි වෙන්නේ පාන්දර 4ට විතර. ඒ වුණාට ඊයේ දෙක වෙනකන් අවදි වෙලා ඉඳලා 6යි කාලට ඇලාම් එක තියාගත්තා. නැගිටින්න ඕනේ 7ට ගෙදර පිටත් වෙන්න ඕනේ කියලා. හැබැයි 6ට මට ටෙලිෆෝන් කෝල් එකක් ආවා ඇලාම් ගාවිස්කේ. සර් පිටත් වෙන්න වෙලාව නේද කියලා. ඉතින් යාලා මාත් අවදි කරේ. ඒක ඔයගාට උඹයි අවදි වෙලා ඊට පස්සේ මගේ නෝනා ඇවිල්ලා ආ දැන් ඔයා රෑවන්නේ මේ ඉච්ච සනේ කියලා. මම එයා දන්නවා ඉතින් මට ටීචර් මොකද මේ කැහරවන මොකක්ද කියලා කාරණා තියෙනවා. උගා සංවිධානයකට ටීචර් තමයි අවදි කරන්නේ. ඒක හොඳයි. මම නෝනාත් එක්ක ඉන්නේ මේ මටපත් බාරගත් වැඩක් එයා බාරගෙන තමයි අද මේ උදේට ආවේ. අවට පස්සේ මම හිතුණා මගේ වැඩේ පැත්තකින් තියලා ආපු එක හොඳයි කියලා. කියන්නේ මම මේ ළමයිගේ සමහර වෙලාවට සිනමා ගැන මම නොදන්න දේවල් ඉගෙන ගන්නවා. මේ ළමයි හොඳ ගවේෂණයක් කරලා තියෙනවා. හොඳ රිසර්ච් එකක් කරලා තියෙනවා. හොඳ කාරණා හොයලා බලලා තියෙනවා. ඒ වගේම තමයි මේ වේදිකාව අවට බලපුවාම පොඩි සිනමා වාතාවරණයක් පසුබිමක් තමයි තියෙන්නේ.
මගේ අලුත් චිත්‍රපටය පෙන්වන්න මට ප්‍රොජෙක්ටර්ස් මදිව හිටිය දැන් මට ප්‍රොජෙක්ටර්ස් වෙනවා මෙතන එකයි අර එකයි මෙතන තව එකක් කියලා මම ඔය ඊළඟට යනවා දැන් මගේ අලුත් චිත්‍රපටය පෙන්වන්න දැන් මේ සිනමාව ගැන කතා කරන්න කලින් කියන්න ඕනේ සිනමාව කියන්නේ අපිට තියෙන සකල විධ කලා මාධ්‍යයන්ගේ එක් සුවිශේෂී කලාවක් පමණයි මේ කලාව කියන දේ බොහෝ වෙලාවට මේ වර්තමානයේ විතරක් ලොකු තක්සේරුවක් තියෙන විතරක් ලොකු ඉල්ලුමක් තියෙන විශේෂ නෙමෙයි බොහෝ වෙලාවට පාසල් මට්ටමින් ගත්තොත් එහෙම ළමයි කලා විෂයන් හදා ගන්න නෙමෙයි උගන්වන්න උත්සාහ කරන්නේ ඒක විද්‍යා විෂය නැත්නම් වාණිජ විෂය නැත්නම් තාක්ෂණික විෂය හදා ගන්න පොඩි නැමක් තියෙනවා ඒකට අපි කාටවත් දොස් කියන්න බෑ ඒක අපි හදලා තියෙන අපේ සංස්කෘතික ලක්ෂණයක් ඒක මම දොස් කියන්නේ නැහැ ළමයි විද්‍යා විෂය ඉගෙන ගන්න ඕන ළමයි විද්‍යා විෂය අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ වාණිජ විෂය තාක්ෂණික විෂය අනිකුත් විෂය ඉගෙන ගන්න ඕනේ නමුත් මේ කලාව කියන්නේ ඉගෙනගෙන විභාගයක් පාස් වෙන්න හරි එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයෙන් ගිහලා උපාධිය ගන්න හරි එහෙමත් නැත්නම් පස්සේ දවසකට වැඩිහිටියන් බවට පත් වෙලා රැකියාවක් ගන්න හරි උගත යුතු දෙයක් පමණක් නොවේ එහෙම ඉගෙනගෙන ඒ ආශ්‍රිතව රස්සාවක් කළා උපාධිය ලබා ගත්තට පශ්චාත් උපාධිය ලබා ගත්තට කමක් නැහැ ඒක විෂයානුබද්ධව යම්ුරේ හදාගන්න ලබා ගත්තට කමක් නැහැ නමුත් කලාව කියන එක ඒ ඉලක්ක සපුරා ගැනීම සඳහා පමණක් අධ්‍යයනය කළ යුතු දෙයක් නොවේ හොඳට මතක තියාගන්න විද්‍යාව ඉගෙනගෙන වෛද්‍යවරු වෙන්නේ ඉංජිනේරු වෙන්නේ විද්‍යාඥයෝ වෙන්නේ වාණිජ විෂය ඉගෙනගෙන ධනකාර්යකාරීවරු වෙන්නේ පරිපාලකවරු වෙන්නේ නීති ඉගෙනගෙන නීතිඥයෝ වෙන්නේ අනුකාරයෝ වෙන්නේ මේ හැම දෙයක්ම වෙන්නේ මිනිස්සු රොබෝ යන්ත්‍ර වලින් ඒක ඉතින් ඔක්කොම ඉස්සරලා අපි මිනිස්සෙක් කරා ඉන්නවා මේ ලෝකේ ඉන්න ලෝක ඉහළම විද්‍යාඥයා වුණා ඒ මිනිස්සයා මිනිස්සෙක් නැතුව රොබෝ යන්ත්‍රයක් වුණත් වැඩක් තියෙනවද නැහැ මේ ලෝකේ ඉන්න තාක්ෂණ වෛද්‍යවරයා වෙලා උන් කාටවත් කරන්න බැරි ඔපරේෂන් කරන්න කාටවත් සනීප කරන්න බැරි ලෙඩ සනීප කරන ලෝකේ ඉන්න තාක්ෂණ වෛද්‍යවරයා මිනිස්සෙක් නැතුව රොබෝ යන්ත්‍රයක් වුණා වැඩක් තියෙනවද නැහැ ඉංජිනේරුවන්ට මේ සිනමාව එහෙම ඉලක්ක ගහලා දෙකට බෙදලා මෙන්න මෙතනින් මේවා වාණිජ මේවා සභාවි කියලාම කියන්න බෑ ඔය දෙකටම අයිති නැති චිත්‍රපට කියලා මුලින්ම දාන චිත්‍රපට කියලා දෙනවා චිත්‍රපට කියලා මොකක්ද මේ මෙරෝරාක් නැති චිත්‍රපට කියලා කියන්න බැරි නාගවචන පාවිච්චි කරන්න පුළුවන් චිත්‍රපටයක් තියෙනවා අපිට වැඩිහරියක් තියෙනේ ඒක අතේ තියාගන්න ඒක චිත්‍රපට කියලා අපි හඳුනන්නේ නැහැ අපි හඳුනා ගන්න ඕනේ චිත්‍රපට කියන්නේ මොනවද කියලා තමයි කිසියම් දෙයක් දැනෙනවා මුලින් කිව්වනේ සංවේදීතාවය කියලා අපිට සංවේදීතාවයක් සංවේදීතේ කියනක් තමයි කලාකෘතියකින් කරනවා සිනමා කෘතියලු ඒ සංවේදීතාවය ඒ ප්‍රේක්ෂකාගාරයේ ඉඳලා පරිශීලනය කරන කෙනාට සංවේදී සංවේදනය වෙන්න ඕනේ එහෙම නැත්නම් ඒක කලාකෘතියක් වෙන්නේ නැහැ සමහර චිත්‍රපටි තියෙනවා සංභාවීය චිත්‍රපටි මේ ලෝකේ වැදගත්ම ගණයේ චිත්‍රපටි කියලා අපිට අනුමාන කරන්න පුළුවන් බොහෝ වෙලාවට සංභාවීය ගණයේ චිත්‍රපටි වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් වෙන්නේ නැහැ එහෙම නොවුණා කියලා ඒ චිත්‍රපටි අවතක්සේරුවට ලක් වීමට අපිට කොනුවක් බෑ ඒක තමයි සිනමාවේ ප්‍රධාන වශයෙන් අගය කළ යුතු සිනමා කලාව බොහෝ වෙලාවට ප්‍රේක්ෂකයින්ගේ රසවින්දනය මේ මට්ටමක දියුණු වෙලා නැති නිසා අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ බොහෝ රටවල ඒ අති සම්භාව්‍ය චිත්‍රපටි වල වැඩි ඉල්ලුමක් නැහැ වැඩි ප්‍රචාරයක් නැහැ ප්‍රතිස්පාදනය වෙන්නේ නැහැ මොකද බොහෝ දෙනෙකුට අර ඉහළ රසවින්දනයක් නැති නිසා නමුත් මේ චිත්‍රපට කලාව කියලා එක වැදගත් එතකොට වාණිජ චිත්‍රපට කියලා කොටසක් තියෙනවා ඒවා නිර්මාණය කරන්නේ මුදල් ඉපයීම සඳහා පමණයි ඒක ව්‍යාපාරික මට්ටමින් ව්‍යාපාරික පිරිසක් විසින් මුදල් උපයා ගන්න කොහොමද මිනිස්සු ඉල්ලන්නේ මොනවාද ඉල්ලුමට සැපයීම කියලා මොනවාද ආකර්ෂණීය දේවල් එකතු කරලා සින්දු නැටුම් ගීත පයි ජෝ ලස්සන ගෑනු නමයි විවිධ දේවල් නඳු මෝස්තර මේකා ෆයි ඕවා කොහොමද දාලා චිත්‍රපටි ආකර්ෂණය කරගන්න බලනවා ඒවා වාණිජ චිත්‍රපටි හැටියට
හඳුන්වන්න තරම් නැහැ. වැඩිපුර මුදල් නොපෙන චිත්‍රපටි වාණිජ චිත්‍රපටි කියලා හඳුන්වනවා නම් සමහර චිත්‍රපට තියෙනවා වැඩි ආකර්ෂණයක් තියෙන මිනිස්සු වෙළඳ ගන්න නමුත් නිර්මාණ සිනමා රූපී චිත්‍රපටි හරහට වටනා කිමිනුත් වැඩි චිත්‍රපට කියලා කොටසක ලෝකේ තියෙනවා. ඒ චිත්‍රපටි වලට චිත්‍රපටි වල තියෙන තුන්වෙනි කාණ්ඩය. ඒ චිත්‍රපටි විශාල පිරිසක්ගේ ආකර්ෂණයට ලක් වෙනවා. ඒ වගේම තමයි සම්භාව්‍ය ලක්ෂණ චිත්‍රපටි උල්ලලයන්ගෙන් සමාන ලැබෙන ඒ ඒ කොටස් දෙකම සම්මිශ්‍රණය කරලා හදන චිත්‍රපට ගණයක් තියෙනවා. ඒ වහන එක තමයි ටිකක් අමාරු. ඒක මම තියාගන්න. ඒ නිසා ඉරක් අහලා දෙකට බෙදන්න එපා. ඉරි තුනක් අහලා කොටස් තුනකට සිනමාව බෙදනවා නම් වඩා හොඳයි. දරු ඉගෙන ගන්න ඕන නිසා මම කියන්නේ. දැන් මම ඉතාලියේ ගියා. කලුතර බාලිකා මහා විද්‍යාලයේ කියන්නේ මේ ගෑනු ළමින් ඉස්කෝලයක් කියලා. මෙතනද බලන්නේ මොනවද කියලා මේක කොල්ලොත් ඉන්නවා කියලා. ඇයි අපි මේ මනප්පුව දැක්ක? ගුණවර්ධනේ සුදන් දැක්ක? ගම්පෙරේ පියන් දැක්ක? ඉතින් මේ කොල්ලෝ ඉන්නවා මේ ඉස්කෝලේ නේද? හැබැයි මේ කොල්ලන්ගේ පොඩක් අර ලාලිත්‍ය ලරණා ලාලිත්‍ය තිබුණා. තමහර කොල්ලෝ කරා දෙන්නු දානවා යටි. කොණ්ඩේ තාගගෙන යදැක්ක. හැබැයි දොස් කියලා දැගින් උක කොල්ලෝ උතුම් තමයි. දෙකින් දැක්කේ නැහැ මට හරි සතුටුයි. අර සරිගම චිත්‍රපටයේ කැප්ටන් සහ මරියා අතර කියන්නේ අර ලස්සනගේ දෙපස් එක පාඩම් කරගෙන හිටියා. මම කලින් මේ සරිගම හදන්න කලින් මේ මේ ස්කෝලට ඇවිල්ලා ඉන්න නම් ඔය දෙන්න ගන්නවා චැප්ටන් එකේ රණ පාඩම්. සැක කරනවා නම් මේ හැම දෙයක්ම මොනවාද මේ සංවේදීතාවය මේ මනුස්ස හදවතට දැනෙන සංවේදීතාවය ඉතින් මේවා හරියට කර්මාකර්මීය වෙලා නිසි මගට යොමු වෙන්නේ නැත්නම් එහෙම තමයි අන්න අර මම කලින් කියපු මනුස්සකමේ ඌණතාවය අඩුවක් මිනිස්සුන්ට තියෙන්නේ එහෙම මිනිස්සු හැදලා වැඩක් නැහැ මනුස්සකම තියෙන්න ඕනේ සංවේදීතාවය තියෙන්න ඕනේ සමහර වෙලාවට සමහර අයද උනාම දුක හිතෙන්නේ නැහැ. ඒක ලෙඩ දුක හිතෙන්නේ නැත්නම් දුක හිතෙන්නේ නැහැ. සමහරවිට හිනා යන්නේ නැහැ. හිනා යන්නේ නැහැ. හිනා වෙන දක්වල හිනා වෙන්න ඕනේ. සමහර අය වැඩි ආදරයක් දැනෙන්නේ නැහැ කිසි කෙනෙකුට. ආදරය කරන්න ඕනේ අපි මුලින්ම අපේ අම්මලා තාත්තලා ආදරය කරන්න ඕනේ. සහෝදර සහෝදරියන් ආදරය කරන්න ඕනේ. යාළු මිත්‍රයන් ආදරය කරන්න ඕනේ. ටිකක් ලොකු වුණාට පස්සේ නම් ඉස්කෝලේ යන කාලෙ නෙමෙයි තව තව වෙන වෙන විදිහ ආදර තියෙනවා ඒ වගේ නම් ඒක සාමාන්‍ය ස්වභාවිකව සිදු විය යුතු දේවල්. එහෙම වෙන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක්. අන්න ඒක තමයි සංවේදීතාවයේ ස්වභාවයෙන් අපට ලැබෙන සංවේදීතාවය. දැන් වගේ මගේ චිත්‍රපටයේ මම එක උදාහරණයක් ගන්න කැමති මේ ස්වභාවයම සහ අපේ ජීවිතයේ සමග තියෙන බැඳීම ගැන සිල්පක චිත්‍රපටයේ මෙතන එක් බලයක් මෙතන ඉන්න රජකුමාරයන් ටිකක් උලන් ටිකක් වදින්න නැතුව එලි මහනට යන්න නැතුව කුරුල්ලෙක් දිහා බලන්න නැතුව වතුර පාරක් බහින්න නැතුව වෙල්ලෙලියක් හඳු යායක් දකින්න නැතුව මලක් අත ගන්න නැතුව රජවරු කොහෙද දැන් මේ රාජකුමාරයා කලබලයේ ඇස්සේ මාලිගාව පිට කරලා ගමට යනකොට රෙදිනන්දත් එක්ක තමයි ගම දකින්නේ ගම් පරිණතවට දකින්නකොට තමයි එයා හිතන්නේ මේකනේ මේ සුරලෝකේ මේකනේ දිව්‍ය ලෝකේ මම හිටියේ හිරගෙදරකද කියලා කුමාරයාට හිතෙනවා ඒක නිසා පොඩ්ඩක් මේ සෝවාදහම සමග ළමයි කොහොමද
මනුෂ්‍යකම දකින්නේ කලාව දකින්නේ කලාව. ඒ ධර්ම දකින්නේ කලාව. මේකට මම සිම්පැටම් චිත්‍රපටියේ ගීතයක් අතුලක් කරලා තියෙනවා. අපි මොහොතකට ඒ ගීතේ බලලා ඊළඟ කොටසට යමු. පිටු කුසුම වල සිංහල භාෂාව
කිසිම සෞන්දර්ය විෂයක් කතා කරලා නැහැ. මම හැදෑරුවේ විද්‍යා විෂය. මගේ උපාධියත් පළවෙනි උපාධියත් වෛද්‍ය ඉගෙන විද්‍යාඥය කියන වෛද්‍ය උපාධිය. මගේ පස්චාත් උපාධිය මම කළේ හැබැයි සිනමා අධ්‍යක්ෂණය කලාව ඒක මට ආසාවෙන් මම පුංචි කාලේ ඉඳලා හිටපු නිසා. ඒක නිසා මම කියන්නේ තමන් විෂයක් හැටියට හැදෑරුවේ නැති වුණාට සෑම දරුවෙක්ම සෑම මිනිස්සෙකම අනිවාර්යෙන් කලා රසිකෙක් වේ. අපි කලා රසිකයෝ තමයි. ආත්මත් යන්න බෑ මම කලාවට යන්නේ නැහැ. මම කලා රසිකයෙක් නෙවෙයි කියලා කිසි කෙනෙකුට කියන්නේ නැහැ. අපි හැමෝම කලා රසිකයෝ. අපි උපන්දාලා කලාවට යන්නේ. ඒක නම් පුංචි ළමයින්ට පුංචි කාලේ පුංචි කවිු ගන්නවා, පුංචි නැටුම් ගන්නවා. දැන් මෙතනත් අර පොඩි 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 මල් කැකුළු වගේ ළමයි නැටු. කොච්චර ලස්සනද? හරි සුන්දරයි. ඒක නෑ ලකපු නැති ළමයෙක් නෑ. සින්දුවක් කියපු නැති ළමයෙක් නෑ. කතන්දරයක් කියපු නැති ළමයෙක් නෑ. හැම කෙනෙක්ම අපි කලා රසිකයෝ පුංචි කාලේ ඉඳලා ටික ටික ලොකු වෙනකොට තමයි අපිව අතාරින්නේ. මම කියන්නේ අතාරින්න එපා. විද්‍යා විෂය කලා කියලා කලා විශය හැදෑරීම හැදෑරීම කරන්නේ නම් කලා රසවින්දනයේ කියන එක තියාගන්න. මම හිතන්නේ මේ විද්‍යාලයේ විද්‍යාල්පතිතුමිය ඇතුළු දුර්බලතුන්ගේ තේරුම් ගන්න තියෙනවා. ඒක තමයි මම හිතන්නේ මෙතන විවිධ පන්තිවල විවිධ දරුවන් සහභාගී කරගන්නේ. ඒසේ විවිධ දැන් අපේ අධ්‍යාපන ක්‍රමවේදයේ පොඩි විවර්තකලයක් තියෙනවා. බොහෝ පාසල්වල අපි ගිය සමහර උගත් කලාවලවල මම යනවා. ඒ ගියාම කලාවලට කතා කරන්නේ කලා විශේෂ කරන ළමින් විතරයි. ඒක මූලික වරක් ප්‍රශ්නයක් නැහැ. කලා රසවින්දනයේ මේ විෂයක් හැටියට හදාගන්න නැති සියලුම දරුවන්ට ආයි කියන. ඉතින් සෑමකින් සෑම ආයතන මෙතන සෞන්දර්ය විෂය භාග කලාප අධ්‍යක්ෂකවින් එකක් හොඳයි. මම හිතන්නේ තුමී මේක දන්නවා. මම කියන ධර්මයේ තුමියක් තියෙනවා ඇති. මෙන්න මේක අපේ රටේ තියෙන පොඩි පොඩි ප්‍රශ්නයක්. ඒක නිසා අනුරෙන් හිතා ගන්න ඕනේ සෑම දරුවෙකම වැඩිහිටියෙක් විය යුත්තේ මිනිස්සෙක් වෙලා. මේ මිනිස්සයා වෙනදා අඩු ගානේ අර අපි කියන මානව සංවේදීතාවය තියෙන්න ඕනේ. මේ මානව සංවේදීතාවය කියන විශේෂය තමයි කලා රසවින්දනය. ඒ නිසා සින්දු අහනකොට සින්දුවේ තියෙන අනිකුත් දේවල් වගේම පද රචනයට කන් දෙන්න. අනිත් එක තමයි කලා විෂයන්නේ අපි කරන දේ තමයි අපි කිසියම් විදිහට සමාජ වෙනවරකුත් එතන තියෙනවා. අපි කලාවේ කරන්නේ කිසියම් කෙනෙක් හිනස් වෙලට හරි කිසියම් කෙනෙකුට නහඬ විඥාන දෙලට හරි නැත්නම් වාකරේ ওই ජෝක් එකක් දාලා හිටන් වෙලාව ගත කරන එක නෙවෙයි. කලා කරුණේ කරන්නේ කලා නිර්මාණයක් තුළින් සමාජයට හිතන්න යාමක් දෙනවා. සාමාන්‍ය කතා කරන්න බැරි පිරිසක් තුළින් පිළිස දෙනවා. හනක් නැති පිරිසට නියෝජනයක් දෙනවා කලා කරුණේ. ඒක කලා කරුණේ වගකීම. මගේ බොහෝ චිත්‍ර ප්‍රතිවල මම ගැන වැඩි කියන්න යන්නේ නැහැ. නමුත් අපිට තව වෙලාවක් නැති හින්දා මම හදාගෙන යන චිත්‍රපටයක් තියෙනවා සුනාමි කියලා. තාම ඒක කාටවත් පෙන්නලා නැහැ. ඒකේ කෑලි පෙන්වන්නෙත් නැහැ කාටවත්. තාම. හැබැයි මොකද උඩ චිත්‍රපටි බලන්න යන ළමයි. හැබැයි මට හිතුණා මෙතන මේ සිනමා පිළිබඳ විෂය කරන සිනමාවට ආදරය කරන ළමයි ඉන්නවර නිසා මගේ අලුත් චිත්‍රපටි පිළිබඳ කරේ පොඩි පූර්ව දැනුම් දීමක් මෙතන කරන එක හොඳයි. මේ ළමයින්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. සුනාමි චිත්‍රපටිය හැදෙන්නේ අපි දන්නානේ 2004 සුනාමි ඇවිල්ලා ලංකාවේ නැගෙනහිර දකුණු මුහුදු කරේ විනාශ වුණා කියලා. ඒක ස්වභාවික විපතක්. මේ ස්වභාවික විපත තුළ තියෙන මනුස්ස පාඩම කියන එක කී දෙනෙක් අත්හද කියන එක මට ප්‍රශ්නයක්. මගේ චිත්‍රපටියේ මම කතා කරන්නේ සුනාමි ගැන නෙමෙයි. සුනාමි ගැන ප්‍රතිබිම්බාරය කරලා ඒකේ තියෙන විද්‍යාත්මක දේ හරි ඒකේ තියෙන වාර්තාමය ගති හරි නෙවෙයි. ඒක තුලින් මිහි වෙන මනුස්සකමේ පාඩමක් තියෙනවා. ඒක ගැන තමයි මම කතා කරන්නේ. ඒක මේ දරුවන්ට වැදගත් වෙන නිසා මම කියන්නේ. අවුරුදු දෙකහමාරක පුංචි දරුවෙක් අතුරුදහන් වෙනවා දෙමළ දැරියා. මේ දෙමළ දැරියා අවුරුදු දෙකහමාරයි කියන්නේ නිකන් කතා කරන්න පටන් ගන්න වයසේ ළමයි. මේ ළමයා හොයා ගන්නේ හම්බ වෙන්නේ සිංහල පවුලකට. ඒ ළමගේ දරුවෙක් නැකේලා. මේ ළමයි දෙන්නට එක වගේ ඉඳලා මේ අවුරුදු දෙකහමාරක පුංචි දැරියා අරන් ගිහින් සිංහල පවුලේ හැදෙනවා. අවුරුදු 10කට පස්සේ තමයි මේ ළමයාට දෙමළ කතා කරන්න පුළුවන් දෙමළ වචන මතකයි කියලා පත්තරේ ගියාට පස්සේ තමයි අර මුළු දෙමළ දෙමළ ඇවිල්ලා මේ දරුවා හොයලා උසාවියේ නඩු කියලා ලේ පරීක්ෂා කරලා තමයි මේ දැරිය බාර දෙන්නේ දෙමළ පවුලට. හැබැයි ඒ මොහොත වෙනකොට ඒ දැරිය හැදෙන්නේ සිංහල බෞද්ධ දරුවෙක් හැටියට. දෙමළ සිංහල දරුවෙක් හැටියට නෙමෙයි. මෙතන තියෙන උපතෝ කෝටික්යක්. මෙතන තියෙන මනුස්ස ප්‍රශ්නයක්. අපි කොහොමද හඳුනාගන්නේ
අපි සිංහලද දෙමළද මුස්ලිම්ද මොකුද කියලා අපි කොහොමද හඳුනාගන්නේ? අපි සිංහල කියන්නේ අපේ දෙමව්පිය සිංහලයි. අපි බෞද්ධ කියන්නේ අපේ දෙමව්පිය බෞද්ධයි. අපි සිංහල කතා කරන්නේ අපේ දෙමව්පිය සිංහල කතා කරලා. අපිට කතාවන්න එලේ පරීක්ෂා කරලා බලන්න බැහැ සිංහලද බෞද්ධද මොන සංස්කෘතියද බුදුරජාණන් පාතරණ මොන කුලයේද කියලා හොයන්න බැහැ. මෙන්න මේක තමයි සුනාමිය අර්ථ කියලා දීපු මනුස්ස පාඩම. මේ චිත්‍රපටයේ ගීත දෙකක් අඩංගු වෙනවා. මේ ගීත දෙක මෙතෙන්ද වැදගත් හින්දා මම කාටවත් මේක පෙන්වලා නැහැ තාම. කරුතර බාලිකා විද්‍යාලයේ ළමයි තමයි පරණි වතාවට මගේ චිත්‍රපටි සින්දු බලන්නේ වාසනාවට. එක ගීතයක් තියෙනවා. මේ ගීතයක් තාම සම්පූර්ණ නැහැ. මේක නිවැරදි පිළිවෙලින් තියෙනවා. සමහර රූප රාමු තව නිවැරදි විය යුතුයි. ඒක තමයි දැන් කරගෙන ඉන්නේ. නමුත් යම් කිසි අදහසක් ගන්න මම පළවෙනි ගීතය ඉස්සලා ඉදපත් කරන්නම්. සුනාමි විනාශ වෙලා ඒ අම්මයි තාත්තයි තමන්ගේ දරුවා හොයාගෙන යන ගමන. තමන් ඒ දවස්වල වෙන මොනවද කළේ? අර පෑනලෙම තියන්නේ ඔය චිත්‍රපට එළියට කාලේ. දැන් මේ මම කිව්වනේ ගීතයක් රසවිඳිනකොට ගීතේ පදමාලාවක් හම්බෙන්න කියලා. මේ දරුවෝ මේක හඳුන්වනවා. මේකේ මම සමහර වෙලාවට ප්‍රශ්න ගෝචර දේවල් ප්‍රශ්න කරනවා. එහෙම වෙන්නත් ඕනේ. කලාකරුවෙක් වුණාම සමහර වෙලාවට අපිට කියපු පළියට අපිට උගන්වපු පළියට පාරම්පරිකව පවතින පළියටම හැම දෙයක්ම පිළිගන්න බැහැ කියලා එපා කරනවා. තමන්න බුද්ධියක් තියෙනවා පොඩ්ඩක් කල්පනා කරලා බලලා හිතන්න බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඕනම දෙයක් පිළිගන්න හොයලා බලලා ප්‍රශ්න කරලා කියලා. ඕනම ශාස්ත්‍රවලින් ඒක කියලා තියෙනවා. මම අහන්නේ ලංකාවේ 33 කෝටියක් දෙවිවරු ආරක්ෂා කරනවා නම් ඒගොල්ලෝ ඇස් කන් පියා සිටියෝ නේද කියලා සුනාමි රැල්ලට සිංහල දෙමළ මුස්ලිම් හින්දු බෞද්ධ කතෝලික මේ හැම කෙනෙක්ම එක රෑනට රොත්තට ගහගෙන ගිහිල්ලා මුංචි දරු අත දරු ගැපිඩි මාතාව සේරමෙන් ගහගෙන යනකම් 33 කෝටියක් දෙවරු උත්තරේ කියන එක මම ප්‍රශ්න කරනවා. ඒක මට තියෙන අයිතිය. කලාකරුවෙකුට එහෙම අයිතියක් තියෙනවා. ඕන කෙනෙක් ඕන විදිහට පුදුවර කමක් නැහැ. මම කියන්නේ දරුවන්ට විචාරශීලී වෙන්න. විවේචකයෙක් වෙන්න. සමහර වෙලාවට සීබුත්තේ කල්පනා කරලා තීරණ ගන්න ඒක ඇදී වැරද්දක් නැහැ. අනිත් එක තමයි මේ දරුවෝ දැනගන්න ඕනේ මේ කලුතර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ජාතිවාදී ප්‍රශ්න අපිට බොහෝ වෙලාවට කවුද දීලා තියෙන්නේ කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ ඇයි අපි අනපතා ගන්නේ කියන ප්‍රශ්නේ අපිට කලුතර දිස්ත්‍රික්කයේ පමණක් නෙමෙයි මේ දිස්ත්‍රික්කයේ සමහර පළාත්වල තම දරුවෝට ඒක තියෙනවා. හැම දෙයකම අන්තවාදයේ ගියාම මේ ප්‍රශ්න එනවා. ආගම උනා ආගමෙන් කරන්නේ අපි යහපත් මිනිසුන් කරන්න හොඳින් ජීවත් වෙන්නේ කොහොමද? අසල්වැසියන් සම්බන්ධව ජීවත් වෙන්නේ කොහොමද? අපි වරදින් වළකින්නේ කොහොමද? නිවැරදි දේ රැඳී සිටින්නේ කොහොමද කියන එක උගන්වන්නේ ආගම කියලා දේවල් තියෙන්නේ. එහෙම නැත්නම් මේ අපි ආගම වලින් කවෙක් කෙනෙක් මරන්න කියලා හරි අපි ආගම අදහන්නේ නැති අනිත් අය විනාශ කරන්න කියලා හරි පිටි දියන කියලා හරි බෝම්බ ගහන්න හරි කියලා කිසියම් කෙනෙක් හිතනාගෙම ඒ ආගමික අන්තවාදී මේ හැම ආගමකම තියෙනවා. ඕනම ආගමක අන්තයට ගියාම මනුෂ්‍යකම කියන එක එතනින් නැති වෙනවා. මේක මම නිර්මාණ කරුවෙක් කැඩේට දකිනවා. ඒක මම මගේ නිර්මාණයේ ප්‍රශ්න කරනවා. දැන් මේ චිත්‍රපටයේ මොනවාද අපි ওই ජාතිවාදී ගැන කතා කරනකොට අර අතරමං වෙන දරුවා අවුරුදු දෙකමාරදී නැති වෙලා සිංහල පවුලක සිංහල බෞද්ධ දරුවෙක් කියන හැදිලා පසුව නීතියේ ලේරුමේ දෙමළ දෙමව්පියන්ට පාර දීපුවාම ඒ දැරියටත් මතකයි දෙමළ දෙමව්පියෝ. එයා ඒ පවුල් දෙක අතරේ අතරමං වෙනවා. මම ගන්නේ ඒ දැරියගේ මනෝභාවය. ඇයි මොනතරම් මානසික ඉරවීමකට දෙගිඩියාවකට එනවද? මම කවුද? මම කාගේද? මම කොහේ නාම කෙනෙක්ද කියන අතරමං වීමකට මේ දැරිය පත් වෙනවා. මේකත් මම ගීතයෙන් ඉදිරිපත් කරනවා. සමහර වෙලාවට ගීතේ කියන ඒවා චිත්‍රපටිය වලට ඕන වෙන්නේ දරුවනේ. අපි සිනමාව ගැන කතා කරන්නේ නේද? චිත්‍රපටයකට ගීතයක් අවශ්‍ය වෙන්නේ සින්දු ඉන්න හින්දා නෙමෙයි. සින්දු වැඩිපුර දැම්මොත් චිත්‍රපටියට හොඳයි කියලා සින්දු 15ක් 20ක් දාලා චිත්‍රපටි හදලා ගෑනු ළමයි නටවලා
ජෝකර් වල තියලා ජෝකර් ජෝක්ස් දාලා ඒව දාලා මිනිස්සු ආකර්ෂණය කරන්න නෙවෙයි මේ චිත්‍රපටයේ ජීවිත අවශ්‍යයි. චිත්‍රපටයේ ජීවිත නැතුව වුණත් හැදෙනවා. දැන් අපි උදාහරණ සම්භාවයේ කණේ චිත්‍රපටේ යම් පෙරළිය නිදානේ පුරසඳ කනුව වගේ චිත්‍රපටවල ජීවිත නැහැ. නමුත් ඒවා ඉතාම වැදගත් සම්භාවයේ කණේ චිත්‍රපටයි. ඒ සිඳු නැහැ කිසි අමාරුවක් නැහැ. ඒවට සිතුව අවශ්‍ය නැහැ. හැබැයි සමහර වෙලාවට අපේ රූප චිත්‍රපටයේ කියන්නේ රූපේ ප්‍රධාන වශයෙන් රූපේ රූප ශබ්ද සංකලනයක් තමයි සිනමාව කියන්නේ ඔන් විෂුවල් මිස්චර්. එතකොට මේ මේ දෙකේ සංකලනයකින් තමයි චිත්‍රපටය හැදෙන්නේ. රූපේ තමයි ප්‍රධාන. ඊට පස්සේ ශබ්දේ. මේ රූපෙන් සහ ශබ්දයෙන් කියනවට වඩා ඒ ප්‍රකාශනයේ තව තීව්‍ර කරන්න පුළුවන් සංගීතය. ඒක තමයි සංගීතය භාවිත කරන්නේ. සමහර වෙලාවට නළුවෙකුට ලිඩියෙකුට රංගනයේ හැඟීම් ප්‍රකාශනයේ රංගන ප්‍රතිභාවයන්ගෙන් අපිට කැමරාවකට ගන්න බැරි සංගීත ශිල්පියෙකුට සංගීත ඛණ්ඩයකින් දෙන්න බැරි සමහර ප්‍රකාශන තවත් තීව්‍ර කිරීම සඳහා අපි ගීත පාවිච්චි කරනවා. ඒ වගේ අවස්ථාවලදී ගීත භාවිතා කළාට කමක් නැහැ. චිත්‍රපටයේ එය වැදගත් නම් පමණයි. වැදගත් නැතුව සිංදුවක් මොනවා සිංදුවක් ඔබපුවා ඒක අපිට පේනවා. අයියෝ මේක වැඩක් නැහැ කරදරයක් නෙමෙයි. සිංදුව ලස්සනයි නමුත් චිත්‍රපටයේ මේක අදාළ නැහැ කියන මතුත් තියෙනවා. සුනාමි චිත්‍රපටයේ දෙවෙනි ගීතය මම ඉදිරිපත් කරන්නේ මේ දැරියගේ අතරමං වීම සංවේදී විදියට මම ප්‍රකාශ කරන අයු තමයි මේ ගීතෙන් කියන්නේ. ඊටේ පදවැලට කඳුනාරු දරුවෝ මම අහනවා සමන් මලක් වුණහම ඒක බුදුහාමුදුරුවෝ පූජා කරපුවාම ඒ සමන් මල බෞද්ධ. ඒ සමන් මලම ගණපති දෙවියන්ගේ ගෙලවට දාන මල් මාලාවකට නමනවාම ඒ මල හිමි. මහන් ශිලක් නාම ගෝමලෝක ගෝකහවටේ සුදු වෙලි මලුවක දැල්ලුව ඒ පහන් ශිල බෞද්ධ. ඒකම ගණපති දෙවියෝ ඉස්සරහා සිව දෙවියෝ ඉස්සරහා කෝවිලක දැල්ලුවා නම් ඒ හිමි. පහන් ශිලකට සමන් මලකට ආගමක් නැත්නම් කවුරු ඒක පහන් ශිලක්. අරක සමන් මල. මගේ තර්කය එහෙමනම් අපි මිනිස්සු ලොකුම එකයි. අනේක තමයි මම කියන කතාව ධර්මයේ. ඒක එකක්. දැන් අපි සිනමාව ගැන කතා කරනකොට මේ දරුවෝ මෙතන කතා කළා බොහොම හොඳ ගවේෂණයක් කරලා අන්න මේ දරුවෝ ගැන හරි සතුටුයි. තමා මොකක් හරි වැඩක් කරනකොට ඒ ගැන මොකක් සොයා බලන්න ඕනේ. රිසර්ච් කියන්නේ ඒක හරි වැදගත්. මේගොල්ලන් පාසල් මට්ටමෙන් ඔබට ගියාම විශ්වවිද්යාල මට්ටමට ගියාම මේ දේ හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. තමන් කරන කියන දේ උගන්න උගත යුතු දේ ගැන සොයා බැලීම. කොහෙද හොයා බලන්නේ? කොහෙද කරුණු එකතු කරන්නේ? කොහෙන්ද තොරතුරු දාන්නේ? මේකේ සත්‍ය මොකක්ද? ඉතිහාසය මොකක්ද? දිනවකවාන මොනවද කියලා හොයලා බලන්න ඕනේ. දැන් මේ සිනමාව පාදක කරගෙන අද මෙතන කරන කලාවලට මේ දරුවෝ ඒ ගවේෂණය හොඳට කරලා තියෙනවා කියලා මට හිතෙනවා. ඒ ආචාර්ය මණ්ඩලෙ උපදෙස් මත ඒක තමයි කරන්න ඕනේ. විද්‍යාවතුමී මට කිව්වා උඹ දරුවෝ තමයි කරේ කියලා. ඒක හරි වැදගත්. ඒ දරුවෝ විසින්ම ධර්මංගයේ සංකල්ප අරගෙන හැබැයි මම කියන්නේ ගුරුවරුන්ට දරුවන්ට කරන්න දෙන්න හැබැයි ගුරුවරුන්ගේ අධීක්ෂණය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොනවද මේ දරුවෝ කරන්නේ? මොනවද පුතේ උඹලා කරන්නේ? මොනවද කරන්න හදන්නේ? මොකක්ද නඩුව? මොකක්ද ගීතේ? මේක මෙතෙන්ද ගැලපෙනවද? පොද සමහර දේවල් තියෙනවා. ළමයින් පාසල් මට්ටමට ගැලපෙන්නේ නැති දේවල්. කමක් නැහැ. උඹ උරතල් මට්ටමට ගලා කමක් නැහැ. එතනල ආත්ම ජාමිකා තිබුණා නම් අමුදේව ටිකක් පොරි උරතල් ජාමිකාන්නේ. ඒ කොල්ලා එකලා ඉන්නා කෙනෝ දෙන්නෙක් නේ කියලා දන්නවා. සුදති දානි කියන අපි දන්නවා. සුදත් කියන්නේ මෙතන ඉන්නු කේයි බෑන්ජාක් කියලා. ඉතින් හරි කමක් නැහැ. ඒවා පොඩි ගේම් මානාත්මක වැඩ. ඒක හොඳයි ලස්සනයි. නමුත් සමහර පාසල් වල මේක නෙමෙයි මම දන්නවා. ළමයින්ට නොගැලපෙන දේවල්. ළමයි නොදන්නා දේවල්. සමහර වෙලාවට ඒ පද රචනාවෙන් කියන්නේ මොකද්ද කියලා නොදන්න රිද්ම එකක් අරගෙන ළමයි නටවන වේදිකාවේ ළමයින්ට නොගැලපෙන දේවල් වල. ඒ නිසා ගුරුවරුන්ගේ අධීක්ෂණය වැඩගත් දරුවන්ගේ නිර්මාණ නිවැරදි කිරීම සඳහා ඒක මෙතන වෙලා තියෙනවා කියලා මම හිතනවා. සිනමාවේ ආරම්භය මේ ළමයි කිව්වා 1947 කඩවුරු පොරොන්දුව කියලා. ඒක තමයි සාමාන්‍යයෙන් අපේ ලේඛන ගත වෙලා තියෙන අපේ දේශීය සිනමාවේ ආරම්භය. නමුත් දුවේ පුතේ වල දැනගන්න
ලාංකීය සිනමාවේ නියම ආරම්භයේ කඩවල පොරොත්තුවක් නොවේ කියලා. ඊට පෙර චිත්‍රපට ලාංකාවේ හැදුනා ඒවා ලේඛනගත වෙන්නේ ඉතිහාසගත වෙන්නේ නැහැ. මොකද කඩවල පොරොත්තුව තමයි පළවෙනි කතානාද දීර්ඝ චිත්‍රපටය. 1926 ලාංකාව චිත්‍රපටයක් හැදෙනවා ශ්‍රී වික්‍රම කියලා. ඒක නිහඬ චිත්‍රපටයක්. චිත්‍රපටය හැම කෙටි චිත්‍රපටයක්. ඒක තරම් දීර්ඝ චිත්‍රපටයක් නෙවෙයි. ඒක කෙටි චිත්‍රපටයක් නිසා ලංකා සිනමාවලියට ඒක එකතු වෙන්නේ නැහැ. නමුත් පළවෙනිම තමයි ලංකාවේ ප්‍රදර්ශනය කරපු පළවෙනි චිත්‍රපටය. කරුණු පොරොන්දු තමයි කතානාද චිත්‍රපටයක් හැටියට දෙබස් සහිතව දීර්ඝ චිත්‍රපටයක් හැටියට සිනමා ශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කළේ කරුණු පොරොන්දු චිත්‍රපටය. අනිත් එක තමයි මම සතුටු මේ ළමයි ඉතාලි නිවැරදිව මෙතනදී තෝරාගෙන තියෙන චිත්‍රපටයේ අපේ සිනමා ඉතිහාසයේ කඩේ හැරවුම් ලක්ෂණ turning points රේඛාව 1956 ආචාර්ය ලෙස්ටර් ස්පීස් මැතිතුමා තමයි අපි දේශීය සිනමාවේ පියාටියට හඳුන්වන්නේ මගේ ගුරුතුමා අනුශේෂයෙන් තුමාට වෙන ගෞරවයක් තියෙනවා මම සිනමාව හැදෑරුවේ යටතේ ලෙස්ටර් ස්පීස් මැතිතුමාට මම කාර්යය කරන්දලයක් වුණා අම ඉස්කෝලේ යන කාලේ හැමදාම හැන්දාවෙ ඉන්න ගේසක ගේට්ටු අරගෙන ගෙදර ඉන්නවා රඟපාන්න chance එකක් ඉල්ලා ගන්න. නම් වෙන වෙන විශ්ව තිබුණා ඉස්කෝලේ යන කාලේ ඉන්න. පස්සේ මම කරදරයක් මමලා මම බේරෙන්න බැරි තැන උන්නේ කොලකට මොනවාරි දෙන්න කියලා සුනිත්‍රාට කියලා ඉන්න. මනෝදුව චිත්‍රපටි පුංචි කැලේක මම රඟපෑවා. නම් නෙමෙයි නේද? කැලේ තරම් කැලේ පොඩි කැලේ නමුත් ලොකු උත්සාහයක් දුන්නා රඟපාන්න. නමුත් ඊට පස්සේ ලෙස්ටර් ස්පීස් මහත්තයා මගේ නාට්‍ය බලන්න ඇවිල්ලා මම නාට්‍ය කළා වෙඩික්කාරයෝ මේ පුරවැසියෝ වගේ නාට්‍ය මම කළේ. ඒව බලලා මට කිව්වා සෝමනාත්න රඟපාන අදහස අත්හැරලා ඔයා ලියන්න අධ්‍යක්ෂණය කරන්න පටන් ගන්න. ඔයාට ඒකයි හොඳ කියලා මට පළවෙනි උපදේශය දුන්නේ ලෙස්ටර් ස්පීස් මගේ අතුරුතුමා තමයි. ඊට පස්සේ තමයි මම රඟපාන්නේ සීනේ පැත්තකට දාලා තනින් පටන් ගත්තා මේ මාගේ සිනමා වැලක්ම මෙතන කියුණා. ඒ හැම දෙයක්ම ඉතාම වැදගත්යක් තමයි කම්පැනිලිය ඉදානේ මගේ චිත්‍රපටි. ඊට පස්සේ විනෝද පරම්පරාව තමයි ලෙස්ටර් ස්පීස් මැතිතුමා අනුගමනය කරපු අය තමයි. රේඛාව චිත්‍රපටිය අපේ සම්දිස්ථානයේ වෙන්නේ ලංකාවේ පළවෙනි වතාවට බාහිර රූගත කිරීම සහිතව නිර්මාණය වූ චිත්‍රපටයක් නිසා පමණක් නොවේ. අව හේතු කීපයක් තියෙනවා. චිත්‍රපටයේ රේඛාව චිත්‍රපටයේ විශේෂ සංදිස්ථාන. එතෙක් කල චිත්‍රපට සංගීතය හැටියට අපි භාවනා කළේ මෙතන මේ දරුවෝ එකක් කිව්වා පටිහර ඉන්දිය චිත්‍රපටි එක බොහෝ වෙලාවට දකුණේ ඉන්දිය චිත්‍රපටිවල සංගීත තනුව වලට සිංහල වචන කවලා ඒවා ඒ විදිහටම ප්‍රතිනිර්මාණය කරලා තමයි සිංහල ගීත හැටියට චිත්රපටිවලට භාවිතා කළේ. ගීතේ පමණක් නෙමෙයි නාට්‍යයේ වුණත් ඇඳුම් ආයතන වුණත් කතා විලාසයේ වුණත් රංගනයේ වුණත් හැම දෙයක්ම ඒ දකුණු ඉන්දියා ආභාෂයේ තමයි අපේ චිත්‍රපට ලැබුවේ. ලෙස්ටර් ස්පීස් මැතිතුමා තමයි තමන්ගේ චිත්‍රපටයට ගීත හතක් තවෙලා තියෙනවා. ඒ ගීත හතම අපේ ගීත තමයි. ස්වතන්ත්‍ර නිර්මාණය කළේ කවුද? සුනිල් ශාන්තය අපේ ලංකාවේ හිටපු අමරදේවතුමාට කලින් හිටපු අපේ ධාන්දරතුමා සුනිල් ශාන්තයගේ ගීත තනුව මාස්ක්‍රීන් ලැබුණු පියතුමා තමයි ගීත හැම එකක්ම නිර්මාණය කළේ ගීත රචනය කළේ මේ අපේම සම්පත. ඒක තමයි සිංහල චිත්‍රපට සංගීත ඉතිහාසයේ ටර්නින් පොයින්ට් එක. අර උන්ලක්ෂය යොකච්ච සුන්දර ගීතද මේ ළමයි මෙතන නර්තන ඉදිරිපත් කළා. තව ගීත රාශියක් තියෙනවා සංදේශ චිත්‍රපට
රේඛා චිත්‍රපටි. ඊට පස්සේ එතුමා මේ සිංහල සංගීතයක් ස්වතන්ත්‍ර නිර්මාණයක් හඳුනා දුන්නේ ලෙස්නියස් ස්පීරිස් මැතිතුමා. එතුමාගේ පසුව කිසියම් කරවත් සිනමාවක් කියලා ලංකාවේ හැදුණා නම් ඒ එතුමාගේ අනිපාරේ ගිය ගෝලබාලයින්ගේ එතුමා අනුගමනය කිරීමක් තමයි සිද්ධ වුණේ. එතුමාට පසුව ධර්මසේන පතිරාජ, තිස්සා විසේකර, වසන්ත විසේකර, දීපී නිහාරසිංහ වගේ නිර්මාණ කරුවන් ඊළඟ පරම්පරාව අපි ඔවුන්ට පසුව ආපු පරම්පරාව නමුත් අපි ආරම්භයේ කියනවා අපි අනුගමනය කරන්නේ අපේ සිනමාව දේශීය සිනමාවක් හඳුනා දීපු ආචාර්ය ජේම්ස් පීරිස් මැතිතුමා කියලා. දැන් සිනමාව ගැන දේවල් කිව්වා. දැන් සුනාමි චිත්‍රපටිය එන්න ළඟයි. තව ටික කාලයක් තියෙනවා. ඉවසගෙන ඉන්න වෙයි. මගේ අවසාන ප්‍රදර්ශනයේ හැටියට මේ ළමයින්ට මම දැන් පෙන්නනවා සුනාමි චිත්‍රපටිය පිළිබඳ පොඩි ඉඟියක්. එකක් බලන්න. මහා සයුර වියරුමි සිදු වූ විනස ස්වභාවික විපතකි. ජාති ආගම් වශයෙන් බෙදී අප විසින්ම බිහි කරගෙන ඇති සුනාමිය ඊට වඩා භයානක විපතකි. මෙන්න මේ තමයි මගේ පණිවිඩය. මෙතනදී වෙලා පහුකම් ගන්නවද මම දන්නේ නැහැ. මම මේ ඒවා පෙන්වුවේ චිත්‍රපටයක ප්‍රචාරය කිරීමේ අදහසින් නෙමෙයි වෙන සිනමා වල කතා කරන නිසා මම හිතුවා මේ ළමයින් මේ ගැන කිසියම් සිනමාව පිළිබඳ කිසියම් ගුණාත්මක් දෙන්නවා කියලා ප්‍රචාර කටයුතු කියන එක එක්තරාන්දී චිත්‍රපටයක නිර්මාණයක්. ඒක පොඩි කෙටි චිත්‍රපටයක් වගේ. ඒක අදහසක් දීලා අපි කියන්නේ මොකක්ද කියන එක මිනිසුන්ට දැනුම් තමයි ඒක කරන්නේ. මම කියන්නේ කාටවත් සුනාම බලන්න කියලා වුණාරි ප්‍රචාරය කිරීම මම කියන්නේ. මෙතනදී මේ උත්සවය ගැන මට කියන්න ඕන විශේෂයෙන්ම මේ කලා උදලයන් වාසියට මම ඉස්කෝලවල දීලා තියෙනවා. නමුත් සිනමාව පමණක් තේමා කරගෙන පාසල් දරුවන් විසින්ම නිර්මාණය කරලා ඉදිරිපත් කරන පළවෙනි මම සාමාන්‍ය වෙන පළවෙනි කලා උදල තමයි මේක. ඒක මම විශේෂයෙන් සතුටුයි. මගේ කාර්ය බහුල කාර්ය ගත කලාමාධ්‍යයන් සියලුම විෂයන් මතයන් දරුවන් අවධානය යොමු කරන්න. මොන කලා රසිකයෙක් රසිකාවක් වෙන්න. එතකොට තමයි හොඳ මිනිස්සෙක් වෙන්නේ. හොඳ මිනිස්සෙක් වෙන්නේ නැතුව අපි මොනවා කළා මොන රජකම ගත්තත් වැඩක් නැහැ. මිනිස්සකම නැතුව. මනෝවිද්‍යාව විශ්වාසයි කල්තර පාලක මහාවිද්‍යාලයේ දරුවෝ ඒ නිසි මාර්ගයේ ගිහිල්ලා හොඳ දරුවන් වෙනවා කියලා හොඳ පුරවැසියන් වෙනවා කියලා. ගොස්පතිය. ප්‍රථම ස්ථානයේ එච්.එම්. දහවිත්‍රි ශක්‍යා
පද්‍ය රචනා ප්‍රථම ස්ථානයේ ඩබ්ලිව් හන්සිහායා. පද්‍ය ගායනා ප්‍රථම ස්ථානයේ ඩබ්ලිව් සයුරි උමේෂා. හත් ශ්‍රේණිය ගද්‍ය රචනා ප්‍රථම ස්ථානය මෙත්තියමන්දි වික්‍රමාරච්චි. දැනුම් විලව ප්‍රථම ස්ථානය කෙරේ එන්නුරි සම්මානී. පද්‍ය රචනා ප්‍රථම ස්ථානය ආර් තත්යෝරභාෂරි. පතිරායන ප්‍රථම ස්ථානය කේ එනුරි සම්මානී. Thank you.
I'm gonna make you mine.
for them, after the judge. Il faudrait être fort, comme si mouillé les jeunes. C'est pour ceux qui ont tort. Il faut y danser et cacher sa douleur. Être dernier à pleurer, jamais montrer sa peur. Il faudrait être le roi, il faudrait faire le fier. Quand il baisse les bras, c'est pour celui qui perd. Il faudrait cogner, et puis prendre la tasse. Être le premier à crier plus fort. Thank you.
Maka hal ini sudah dapat dilaksanakan. Mungkin apa?